විශිෂ්ට ප්‍රතිඵල සඳහා ඔන්ලයින් පෙරගමන් කරු දෙවයිනි සුපිරිතම ඇඳුරු මඩුල සමගින් ඔබට විස්තම් අධ්‍යාපන ඒකකය ධර්ම රාජ විද්‍යාලය සීලම විෂයන් සඳහා මාසකට රුපියල් 1500ක් පමණි අද මුලිය පත්චුවන්න 0.76 11.2 732 සීලම පන්ති විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන අතර පසුගිය පාඩම් සියල්ල වීඩියෝ මගින් සීලම නිබන්ධන නිවසටම வணக்கம் மாணவர்களே உங்கள் அனைவருக்கும் இனிய வணக்கம் சொல்கிறேன் இஷ்டம் நிறுவனத்தில் தமிழ் வகுப்புக்கு உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கிறேன் தான் சிறிது நாம இஷ்டம் எஜுகேஷன் திமல பாந்திய சாதரை பிளிக திமல பாஷாவ पड़ी हिंदी नियम करना मुद्दा लटे पाठ में टेम मत्ते तुम्हें भाषा वक्य आने सिंगल भाषा वगैरह में तामत फैरनी भाषा वा लोग ऐसे ना फैरनी भाषा वन नतरे तुम्हें भाषा वक्य आने एका ये वगैरह में तुम्हें भाषा वट वर्तमाने ये ना वैधगत काम वट पहले लिखो तुम्हें भाषा वट तमाई වර්තමානයේ ශ්‍රී ලංකා ජනරජී රාජ්‍ය දෙවන භාෂාව විදිහට පිළිගන්නවා. ඒ අනුව සිංහල භාෂාව පළමු භාෂාව, තමිල භාෂාව දෙවන භාෂාව විදිහට ශ්‍රී ලංකා ජනරජී පිළිගන්න ලබනවා. ඒ වගේම තමිල ජනයා දෙවන භාෂාව විදිහට සිංහල භාෂාව ඉගෙන ගන්නවා. ඒ වගේම සිංහල කතා කරන ජනයා දෙවන භාෂාව විදිහට දෙමළ භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් මේක සාර්ථකව සිද්ධ වුණොත් අපේ රටේ තාම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් මානව සමාජයක් බිහි කර ගන්න පුළුවන්. ඒ නිසා අපි උනන්දු වෙලා ආශාව ඇති කරගෙන භාෂාව ඉගෙන ගන්න ආශාව තියෙනවා. ඒ ආශාව ඇති කරගෙන අපි දෙමළ භාෂාව මුල ඉඳලා පැහැදිලිව ඉගෙන ගමු. ඒ වගේම දෙමළ ජාතිකයන් දෙමළ භාෂාව කතා කරන බහුභාෂිකයන් සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනේ. සිංහල භාෂාව කතා කරන බහුභාෂිකයන් දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි සාර්ථකව ඉගෙන ගත්තොත් අපිට සමගිය ජීවත් වෙන සමාජය මානව සමාජයක් බිහි කර ගන්න පුළුවන්. ඒ නිසා මම පුතාලට යෝජනා කරනවා ඒ අනුව වැඩ කරන්න කියලා. එතකොට දෙමළ භාෂාව වර්තමානයේ රජයේ රැකියාවකට නියුතු වන්නන්ට අනිවාර්ය වෙලා තියෙනවා සිංහලයට. ඒ වගේම දෙමළයටත් ඒ වගේම තියෙනවා. ඒක නිසා ඔයගලන්ට මම මතක් කරනවා පුතාලට මේ පළවෙනි පාඩම සවන් දෙන්න පුතාලගේ දෙමාපියන්ටත් එකතු වෙන්න කියලා මතක් කරගන්න. එතකොට උනා ඕන කෙනෙක්ට මේ මූලික පාඩම අහගෙන ඉඳලා ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. මොකද රජයේ රැකියාවම කරන්න ඕනෙත් නැහැ. ගොඩක් වෙලාවට භාෂා විෂයක් ඉගෙන ගත්තයි කියලා අපත යන්නේ. එනිසා ඒ සම්බන්ධයෙන් පුතාල පොඩ්ඩක් කල්පනාවෙන් අද කරගෙන යන්න පුතාල කරගෙන කොට අර ගෙදර ඉන්නවන වැඩිහිටියෙක් දෙමළ භාෂාව අවශ්‍ය කරන වැඩිහිටියෙක් යව සම්බන්ධ කරගන්න. ඒක හරි වැඩේ. හොඳයි එහෙනම් අපි පළවෙනි පාඩක සඳහා යමු. දෙමළ භාෂාවේ මූලික අක්ෂර පාඩම තමයි මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. කිසිම දෙමළ දැනුමක් නැති කෙනෙකු වුණත් මෙය බොහොම සාවධානව සවන් දීලා මේ අභ්‍යාස කරලා ක්‍රියාත්මක වුණොත් කොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් මේ පාඩම තුලේ මේ පාඩම් මාලාවෙන් පුතාලට ඒ වගේම වැඩිහිටියන්ට ප්‍රයෝජනවත් වෙනවා කියන එක
කතා කරන මේ ලබන. තමිල් මුදල් එළුත්තුකල් ප්‍රධාන මාතෘකාව පිළියෙඩ පළවෙනි මාතෘකාව විතර ලියා ගන්න. එළුත්තු පයිච්චි පොතේ එමෙතන CR පොතක් ගන්නවනේ මේකට. CR පොතක් පොත් දෙකක් ඕනේ. CR පොත් දෙකයි exercise පොතයි. ඒකනම් අපි සදාන් කරන්න CR පොතේ මුල් පිටුව ඇරලා පටන් ගන්න මේක ලියන්න. මුල් පිටුවනේ දෙවෙනි පිටුවෙන් පටන් ගන්න. තමයි මුදල් එළුත්තු කල් කියලා ලියන්න. දෙමළ මූලික අක්ෂර. හරි. දෙමළ භාෂාවේ පොතේ මූලික අකුරු 30යි තියෙන්නේ. මූලික අකුරු 30යි. සිංහල භාෂාවේ කීයක් තියෙනවද? සිංහල භාෂාවේ තියෙන්නේ 60. පුර හරි අඩක් තමයි දෙමළ භාෂාවේ මූලික අක්ෂර තියෙන්නේ. මේ මූලික අක්ෂර 30 ස්වර සහ ව්‍යංජන යනුවෙන් කොටස් දෙකකට ස්වර නැත්නම් ප්‍රාණ අක්ෂර ව්‍යංජන ගාත්‍ර අක්ෂර මේ විදිහට භාෂාවේ සිංහල භාෂාවේ මේ විදිහට නම් දෙකකින් හඳුන්වනවා. මේ ආකාරයට කොටස් දෙකකට බෙදෙන පුළුවන් විශේෂයෙන් මේ මූලික අක්ෂර 30. අපි බලමු මේ කොටස් දෙකෙන් පළවෙනි කොටස உயிர் எழுத்துக்கள் சொல்லுங்கள் உயிர் எழுத்துக்கள் தமிழ் பாஷாவே ஸ்வர அக்ஷர 12 அத ஏவா தமிழ் பாஷை உயிர் எழுத்துக்கள் என்ன என்ன மிஸ்ரா කියන්නේ உயிர் எழுத்துக்கள் කියලා உயிர் يعني உயிர் කියන්නේ தெ பணட தானே எழுத்துக்கள் කියන්නේ அப்பு இயனோ මේ ரிஜு அர்த்தය මේ டைரக்ட் ට්‍රාන්ස්ලේට් එක තමයි ප්‍රාණාක්ෂර ලෙස පුළුවන් මේ ප්‍රාණාක්ෂර. ඉතින් සටහන් ලියා ගන්න ඕනේ. ඉතින් මේ අක්ෂරවල මේ ව්‍යංජන අක්ෂර ස්වර අක්ෂරවල මූලික නැත්නම් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ අතරේ මේවා අක්ෂරයේ මුලට විතරයි භාවිත කරන්නේ. අක්ෂරයේ මුලට විතරයි. ඒ වගේම කිසිදු බාහිර පෙන්නමක් සම්බන්ධ වෙන්නේ නැහැ. බාහිර පෙන්නමක් දෙනවද? නැහැ. දැන් සිංහල භාෂාවේ අයන්නට ඇලපෙන්න හරියට දෙනවද? මේක සිංහල භාෂාවේ යන්නේ ස්වරක් වලට පුදු වෙන්නෙම නැහැ. ඒවටම ආවේනික වූ හැඩයකින් පෙන්වකෙ තමයි කියන්නේ බාහිර පෙන්නම දුක් එක වෙන්නේ නැහැ ස්වරක් දෙන්න ස්වරක් වලට. මේ ආයි විශේෂ ලක්ෂණ ඊතරක් නෙමෙයි තනිව උච්චාරණය කිරීමත් මේ විශේෂ ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. තනිව පහසෙන් උච්චාරණය කරන්න පුළුවන්. වෙනත් අපරට ආදරයක් නැති. ඒකත් විශේෂයි. ඊළඟට අපි බලමු මේ ස්වර අක්ෂර නැත්නම් ප්‍රාණ අක්ෂර 12 හඳුනා ගමු අපි. උයිර එළුත්තුකල් 12. ආ A I I U U E E I O O AU යනුවෙන් මේ ස්වර අකුරු 12 පිළිවෙලට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පිළිවෙලටම මතක තියා ගන්න තෝරනවා. මේ දෙමළ උච්චාරණය තමයි ඉදිරියෙන් අපිට දකින්න ලැබෙන්නේ ආන ආවන්න ඊන ඊයන්න ඌන ඌවන්න ඒන ඒයන්න අයියන්න ඕන ඕවන්න අවවන්න මේක ඒ තමිල් ප්‍රනාන්ස් කරන ආකාරය මේක අපේ ඉගෙනීම සඳහා ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙමළ අකුරට අදාළ සිංහල අකුර පිළිබඳ මතක තබා ගන්න තමයි. මොකද අපි මේක භාෂාව ඉගෙන ගන්නෙ භාෂාවෙන් ගන්න සිංහල මාධ්‍ය කරගෙන සිංහල මාධ්‍යෙන් තමයි ඉගෙන ගන්න. ඒකර මේ දෙමළ අකුරත් එක්ක යන සිංහල අකුර තමයි අපිට අවබෝධ කර ගන්න ඕනේ. ඒ අනුව මේ විදිහට අපිට අකුරු ටික හඳුනා ගන්න පුළුවන්. මේ ලියන්න ඕනේ. ඊළඟට මේ අපි බලමු මේවා පියවරෙන් පියවර ලියන්නේ කොහොමද කියලා. ඒක මෙතන සඳහන් කරනවා ඔයගලන්ට. දෙමළ අකුර සාමාන්‍යයෙන් ඔබ බිංදුවකින් පටන් ගන්න නැත්නම් සිරස් සිරකින්.
මේ අපුරු මේ පියවරෙන් පියවර ලියන ආකාරය තත්ත්වයෙන් බලා ගන්න පුළුවන්. බෝලේ. ඊ යන්න විතරයි ඉරකින් වැඩ නන් සර ඔක්කොම බෝලේකින් පටන් ගන්න. බෝලේට. ඒ කියන්නේ එක ලියන්න අධ්‍යයනය කරන්න මේ විදිහට පියවරෙන් පියවර ලියලා බලා හුරු වෙන්න. එහෙම ලියන්න හුරු වෙලා මෙන්න මේ ඊළඟට තියෙනවා මේ ෂැඩෝ එක මත මේ පස් හැරයක් ලියන්න. පස් වතාවක් මේ ෂැඩෝ පහක් පේනවා. එම එකම අකුර පස් වතාවක් වගේ ලියලා තව දුරටත් ඒක නියමිත හැඩය ගන්න උත්සාහ කරන්න. මේ ආකාරයට. Sorry. ඊළඟට පුතාලට මම කියවන පොත් ගැන සඳහන් කරනවා කියලා. CR පොත් දෙකක් ඕන, exercise පොත් එකයි. CR පොතක් එළුත්තු පයිච්චි කියලා ලියා ගන්න. එළුත්තු පයිච්චි කියන්නේ අකුරු හුරුව. ඒ පොතේ පිට කවරය කොළපාටින් දා ගන්න ඕනේ. අනිත් CR පොත මොළින් ක්‍රමයේ කියලා ලියා ගන්න ඕනේ. ඒකේ සිංහලත් භාෂා නිපුණතාව. ඒ පිට කවරය තැඹිලි පාටයි. ඊළඟට පොඩි පොත exercise book එක. සොල්ලා දෙලු දෙල් අසාලි වීම ලියා ගන්න. සොල්ලා දෙලු දෙල් ආ හරි මේ විදිහට පොත් එක සම්බන්ධ කර ගන්න. බලමු ඊළඟට. නැහැ අපි ඊළඟට බලන්න යන්නේ තමිල් කොන්සනන්ට් තමිල ව්‍යංජන අක්ෂර. තමිල ව්‍යංජන අක්ෂර නොත් කියලා අපි දැන් අඳුනා ගන්න. මේ ඉලුත්තුක තල නොටම් කරගන්න. සබ්ටයිටල් දාල මේ ඉලුත්තුකල් මේ ඉලුත්තුකල් අපඩි උච්චරිප වෙනවා. ඒ වගේ උච්චාරණය කරන්න මේ ඉලුත්තුකල්. දෙමළ භාෂාවේ ව්‍යංජන අක්ෂර 18යි තියෙන්නේ. ඒවා දෙමළ බසින් මේ යලුත්තු කලෙස හඳුන්වනවා. මොනවද කියන්නේ මේ යලුත්තු කල? මේ යනු මේ කියන්නේ ශරීරයේ ඇඟට. මේ ඇඟට තමයි මේ කියන්නේ. සරි. යලුත්තු කල් කියන්නේ පෙර පරිදි අක්ෂර. අදින් එක සඳහන් කරා. යන මුතේ මෙහි ඍජු අර්ථය direct translate එක ගාත්‍ර අක්ෂර අපි කියනවා ගතපු කියලා. ගාත්‍ර අක්ෂර ගතපු කියන අර්ථය අඳුරා ගන්න පුළුවන්. දෙමළ ව්‍යංජන අක්ෂර එහි මූලික ස්වරූපය හල් අකුරක් විදිහට තමයි තියෙන්නේ. දෙමළ අකුර වල මූලික ස්වරූපය අපි දෙමළ අකුර ව්‍යංජනයක් හඳුනා ගන්න අපිට පුළුවන් බාහිර අක්ෂරේ පාඨම අඳුනා ගන්න පුළුවන් තියෙන බාහිර ලක්ෂණය තමයි හල් අකුර. කොහොමද හල් තියන්නේ? දෙමළ අකුරට ව්‍යංජන අකුරට හල් තියන්නේ අකුරට උඩින් හරි මැදින් අකුරේ නොගෑවි. තමයි හල් තියන්නේ. මෙතින් අපි හඳුනා ගමු. ඒ සාමාන්‍ය පුතේ මේ හල් අකුරක් තනිව උච්චාරණය කිරීම හරිම අපහසුයි. ඒ නිසා අපි මේකට ඊ අකුර හෝ අ අකුර දාලා උච්චාරණය කරන්න ඕනේ. මොකද ස්වරයක් නැතුව මේගොල්ලෝ උච්චාරණය කරන්න හරිම අපහසුයි. ඒ නිසා අපි ඊ කියන ස්වරය දාලා උච්චාරණය කරමු. මේක ඉක් ඉක් ඊය සලුංග ඉක් ඊළඟට ඉන් ඉන් ඉච් ඉච් ඉන්ජ් ඉන්ජ් අල් ජයන්න කියන શબ્දයෙන් ඉවර වෙනවා. මේකට මේ අකුරු දෙකක් තියෙනවා කියන එකනේ මේ අදහස. මෙය ප්‍රනවුන්ස් කරනකොට සිංහල භාෂාවේ අකුරු දෙකක් උපයෝගී කරගන්න වෙනවා. අනේ ප්‍රයෝගයේ තමයි මෙතනදී භාවිත කරලා තියෙන්නේ ඉන්ජ් කියලා කියන්නේ. ඊළඟට ඉට් ඉට් ඉන් ඉන් ඉට් ඉට්
ඉන්ද ඉන්ද මේකත් අර කලින් ඉංජ අකුර වගේ ඉන් අකුරක් තමයි නමුත් උච්චාරණය හල් අකුරු උච්චාරණ වෙනවන ඉන්ද කියලා අල්ලා යන්නේ ඉවරයි ඒකත් අකුරු දෙකක් කියලා කියන්නේ මේ අදහස ඒ උච්චාරණය ගන්න අවශ්‍ය කරන සිංහල ශබ්ද දෙක තමයි මෙතන දාන්න වෙන්නේ මේ මේ විදිහට තමයි උච්චාරණය කරන්න මේ වරණ පැහැදිලි කරන්න වෙන්නේ ඉන්ද නඩ උප් තම් ඉප් ඉම් ඊ ඉර් ඉල් ඉව් ඉව් අපිට නන් ඊ ඊ එයාගොල්ල ටිකක් උච්චාරණය කරනකොට දිව නැමිලා උඩපැත්තට නැමිලා උගුර පැත්තට ලිස්සන්න ඕන ඊ ඊ කියලා ඊ ඊළඟ අපුරත් එහා කිප්පු සම්මුතාවක් තියෙන්නේ ඒකත් ඊ ඊ එතන ඉට් ඉට් අවසාන අකුර ඉන් ඉන් ඉතින් අපේ භාෂාවත් එක්ක සිංහල භාෂාවත් එක්ක ගත්තම මෙන්න මේ මූර්ධජ ල් අකුරු දෙකට සමාන වෙන අක්ෂර දෙක ටික වෙනස් වූ එහෙම නැත්නම් අනන්‍ය වූ ස්වරූපයක් උසලනවා දෙමළ භාෂාව තුළ අපේ භාෂාවෙන් නැති ශබ්ද දෙකක් තමයි මේක පළවෙනි ඉල්ලක ඊ ඊ කියන ශබ්ද එනවනේ දෙවෙනි එකත් ඊ එයා සමානව කිට්ටු වෙනන ශබ්දයක් තමයි ඒක මේ විදිහට අල් අකුරු උච්චාරණය කිරීම ටික අපහසු වෙනවා නමුත් සර අකුරු සම්බන්ධ කරගෙන කරගෙන ඒක මග අරගන්න පුළුවන් යම් තාක් දුරට හරි අපි නම් බලමු දැන් මේ ව්‍යංජන අකුරු අපි බලමු කොහොමද පියවරෙන් පියවර ලියන්නේ කියලා පියවරෙන් පියවර ලියන ආකාරය අපි දැන් இப்ப உங்களுக்கு பார்க்கலாம் தமிழ் எழுத்துக்கள் ஸ்டெப் பை ஸ்டெப் எழுது முறை பியோரின் பியோரில் என ஆக்காரு கணி சதான் பெறா தெமலா புறா போலிக்கு பிந்துக்கு பட்டங்கனை நத்தா இறக்கி சிராஸ் இறக்கி ஆரம்ப நோய்கே ஏன் நோய் மரன் இப்போ தக்குற පියවරෙන් පියවර කියන ආකාරය තල්මෙදදී අධ්‍යයනය කරන්න පුළුවන් මේ විදියට මුලින් ලියන්න එහෙම ලිව්වට පස්සේ තමයි අපිට ඒ හැඩය සම්මත හැඩය ලියන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට ව්‍යංජන අක්ෂර 18ම දාලා කියලා ඒ අත්දැකීම ගන්න ඕනේ. මකුර ඊ යකුර ඉර රකුර ඊළඟට ල් එක බිඳුවේ පටන් ගන්න. ඊළඟට ඊ U E මෙයා මයන්න වගේ තමයි මේක කියන්නේ මුනි මේවට තියෙනවා ඒ නිසා වෙනම මේ උරු භාෂාවේ ලයින් තුනක් තියෙනවා නයින් තුනක් තියෙනවා රයින් දෙකක් තියෙනවා පිට්ටකු දෙකක් තියෙනවා මේ වගේ ભેදයන් තියෙනවා ඒවා අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරනවා යිට්ටකුද යින්නක් මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් තරට හඳුනා ගන්නීමේ හැකියාව තියෙනවා.
ඊළඟට මේල් තුක්කල් වලට සරාපුර එකතු කරලා පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. වෙන එකම දේ තමයි පළවෙනියම වෙන්නේ මොකද්ද? ස්වරාකුර එකතු වෙනකොටම මේ අකු මේ එළුත් එකේ නැත්නම් ව්‍යංජනයේ තියෙන හල් අකුරේ වත් වෙන. පළමු අවස්ථාව තමයි ව්‍යංජනයේ තියෙන හල් අකුරේ වත් වෙන. හල් අකුරේ වත් වෙලා එන අයන්න මිශ්‍ර වෙනවා. එතකොට තමයි ඔන්න පහසෙන් උච්චාරණය කරන්න පුළුවන් වෙන්නේ. අර ස්වර එකතු වුණාට පස්සේ තමයි මේ අකුරු පහසෙන් උච්චාරණය කරන්න හැකියාව ලැබෙන්නේ. යනවා අයන්න කියන ස්වරේ මිශ්‍ර වුණාට පස්සේ ඒ ව්‍යංජන අකුරු ඊටන ආකාරය තරක මෙතන බලා ගන්න පුළුවන්. කා ng ච ඤ තා න ත න පාම ය ර ල ල ල ර න ඊට සලුවම් නැවත කියමු. කා ng ච ඤ තා න ත න පාම ය ර அப்படி சொல்ல வேணும் ஓகே நோனே உச்சாரணை கரண லஸ்தன் ஓகேமா பசு அக்ஷரட்ட மனசு தான் கலி சந்தான கர ஓகே அந்த கை பார்த்து புரியுதா உங்களுக்கு புரியுதா? ඊළඟට මම ඔයාලට කියව දෙන්න යන්නේ මෙන්න මේ අපි දැන් ඉගෙනගත්තු අක්ෂර දෙවර්ගය ම එකතු වෙලා එන එව නැත්තම් ස්වර සහ ව්‍යංජන එකතු වෙලා හැදෙන අකුරු පිටපත. ඊළඟ මාතෘකාව තමයි උයිර් මෙයි එළුත්තුක. උයිර් මෙයි එළුත්තුක. ස්වර ව්‍යංජන අක්ෂර හෙවත් මිශ්‍ර අක්ෂර. දැන් ඔය අපි කතා කරපු අපි ඉගෙන ගත්තු ලියපු ඒ ප්‍රාණාක්ෂර 12 සහ ව්‍යංජන අක්ෂර 18 හල් ලකුණු 18 එකිනෙක මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා ස්වර ආරෝපිත එන්නත ස්වර ආරූඪ ස්වර එකතු ව්‍යංජන අක්ෂර නිර්මාණය වෙනවා. අන්න ඒව තමයි අපි ස්වර ව්‍යංජනවත් මිශ්‍ර අක්ෂර ලෙස හඳුන්වන්නේ. ඒකම වශයෙන් කියන්නේ උයිර් මෙයි එළුත්තු වේගන කොට සාකච්ඡා කරමු. ව්‍යංජන අක්ෂර 18. ව්‍යංජන අක්ෂර 18 සහ ස්වර අක්ෂර 12. එකිනෙක මිශ්‍ර. මෙසේ මිශ්‍ර වී සෑදෙන ස්වර ආරෝපිත නැත්නම් ස්වර ආරූඪ ව්‍යංජන අක්ෂර ස්වර ව්‍යංජන ඒවා මිශ්‍ර අක්ෂර ලෙස හැඳින්වෙනවා. මේවා දෙමළ භාෂාවේ උයිර් මෙයි එළුත්තු කල් ලෙස හඳුන්වනවා. உயிர் மெய் எழுத்து பார்க்கலாம். உதாரணம் உதாரணம் உப்பா மே அப்போ தெக்க உச்சாரணை கண்ணுக்கு மிஸ்ராப்புற நிர்மாணம் எல்லாம் இறாய் உப்பா பா லி லி நே நே மோ மோ டை டை து து මෙන්න මේ විදිහට ව්‍යංජන ඇස්වරයයි උච්චාරණය කිරීමේදී ස්වර ව්‍යංජනය ඉබේම නිර්මාණය වෙනවා. මේ විදිහට ලියලා හුරු වෙන්න ඕනේ. ඉස්ත්‍රාක්ෂර ලියෙන්නේ පිල්ලම් පිළිබඳ අවබෝධයක් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. පිල්ලම් දැනුමක් තියෙන්න ඕනේ. සා දෙමළ භාෂාවේ පිල්ලම් සාමාන්‍ය පුතේ දෙමළ භාෂා පිල්ලම් එක වගේ තමයි තියෙන්නේ. සිංහල භාෂාවේ වගේ ව්‍යංජන අක්ෂර ලියනකොට අපිට එන ගැටුව තමයි පිල්ලම් පිළිබඳව කියන දැනුම.
ඉල්ලම් පිළිබඳව අපි මෙතනදී දැනුවත් වෙන්න ඕනේ. නැත්නම් අපිට මිස්ටර් අපරුල එනකොට ගැටුවක් වෙන්න පුළුවන්. හරි. ඒක නිසා අපි දැන් දෙමළ භාෂාවේ භාවිතා කරන ඉල්ලම් හඳුනා ගමු. දෙමළ ස්වර අක්ෂර සහ ඒවා නියෝජනය කරන ඉල්ලම්. සාමාන්‍යයෙන් අයන්න කියන ස්වරය හැර අයන්න ස්වර අකුරයි පළවෙනි ස්වරය හැර අනිත් ස්වර 11ම පිල්ලන් නියෝජනය කරනවා අයන්න කියන ස්වරය එකතු වුණාම ව්‍යංජනෙට ලැබෙන එකම වෙනස තමයි හල් එක ඉවත් වීම. තවට එක මෙතනින් බලා ගන්න. මෙතන පළවෙනි ප්‍රෝ එකේ තියෙන ස්වර අකුරු දෙවෙනි එකේ පිල්ලම හා නාමය නාමය කියලා එන්න ඕන එතන අක්ෂරයට යෙදෙන ආකාරය දෙන්න අකුරට යෙදෙන ආකාරය වගේ මේකේ සිංහල අකුර ගුණන මෙතනින් බලා ගන්න පුළුවන් පැහැදිලිව. බලන්න පුතේ අයන්න එකතු වුණාට පස්සේ පිල්ලමක් නැහැ පිල්ලමක් නැහැ. බලන්න අකුර තියෙන හැටි මේ කිසිම පිල්ලමක් නැතුව අල් එකේ ගත් වෙලා විතරයි තියෙන්නේ. ආයන්න එකතු වෙනකොට ආයන්න කියන සරේ එකතු කරලා මෙන්න මේ පිල්ලමයි යෙදෙන්නේ. ඒකට කියන්නේ අරව් කියලා. අරව් අකුරට යෙදෙන ආකාරය බලන්න සිංහල අකුර වගේමයි සිංහල අකුර වගේම අකුරට පසු යෙදෙන තා ආ සබ්දෙන්නේ අරව් ඇලපිල්ලේ. ඊළඟට ඊසරේ එකතු වුණාට පස්සේ ඒකට එකතු වෙනවා විසිරි කියලා. ඊසරේ නියෝජනය කරන්නේ විසිරි කියන සංකේතයෙන්. විසිරි කියන්නේ ස්පිල්ල. ඒක අපිට යොදන්නේ අකුරේ ඉහළ කෙළවර ස්පර්ශ කරලා ඉහළ දකුණු කෙළවර ස්පර්ශ කරලා පහළට එල්ලෙන විදිහට තමයි මේ විසිරි යොදන්නේ. හඳුනාගන්න කරන්න සිංහල භාෂාවේ අපරායි සිංහල භාෂාවේ අපරායි දෙන විදිය දෙකම හොතර අධ්‍යයනය කරා. ඊළඟට ඊ ඉස්වරය එකද වෙන්නේ සුලි විසිරි කියලා අපි කියන්නේ මේ සංකේතයට දීර්ඝ ස්පීඩ්. දෙමළ කියන්නේ සුලි විසිරි. සුලි විසිරි දෙමළ අපරට දාන විදිය බලන්න. ඒක පහළට එල්ලෙන්නේ නැහැ. පහළට එල්ලෙන්නේ නැතුව තියෙන්න ඕන. ඉහළට ඉහළට සුලියක් විදියට යන්න ඕන. ඒක පැහැදිලිව බලා ගන්න ඕනේ එතනින්. ඊළඟට ඌ කියන ස්වරය. ඌ ස්වරයෙන් ඇති වෙන්නේ පාපිල්ල. මොන පාපිල්ලද? කෙටි පාපිල්ල. කෙටි පාපිල්ලට කියන්නේ උරිල් වාල්පුරි කියලා. උරිල් වාල්පුරි. මේ පාපිල්ල කියන එක විවිධත්වයක් ඇති වෙන නිසා පාපිල්ල අකුරෙන් අකුරට නිබිද වෙනවා. එදේ. ඒ නිසා එකක් කියලා දන්න ගන්න නිසා ඒක පාපිල්ල සහිත වගුව අපි වෙනම පැහැදිලි කරන්න ඕන. ඒ නිසා ඒක මෙතන සම්බන්ධ කරලා නැහැ. ඒක අපි ඊළඟ ස්ටෙප් එකේදී ඉගෙන ගමු. මෙතන දිනවා කු මේ කයන්නට පාපිල්ල යෙදෙන ආකාරය සාමාන්‍ය කයන්න නවතින තැනට නැතුව උඩටම රවුම් වෙලා යන එක තමයි පාපිල්ල යෙදීම කියලා කියන්නේ. මේ මේ අක්ෂරය අනිත් අකුරකට වෙනස් වෙනවා. ඊළඟ ඌ යන්න උයන්නෙන් හැදෙන්නේ උයන්න නියෝජනය කරන්නේ දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ලට කියන්නේ මොකද? නෙටිල් වාල්පුරු කියලා. කෙටි පාපිල්ලට කියන්නේ කුලි කුරිල් වාල්පුරු කියලා. ඒක නෙටිල් වාල්පුරි මේ කයන්නට ය වෙන්නේ මෙහෙම. මේ පාපිල්ල මේ දීර්ඝ පාපිල්ල මේ කයන්නටම විතරයි යෙදෙන්නේ. අනිත් අකුර වලට මේ පාපිල්ල යෙදෙන්නේ නැහැ. ඊළඟට ඒ කියන ස්වරය. ඒ කියන ස්වරය නියෝජනය කරන්නේ කොම්බුව. ඒ කොම්බුවට දෙමළේ කියන ඔට්‍රේක් කොම්බු කියන. ඒක අක්ෂරයට යොදන ආකාරය එතන තියෙනවා. දෙමළ අකුරට සිංහල අකුර වගේම. ඒ වගේම ඒ කියන ස්වරය. ඒ කියන ස්වරය නියෝජනය කරන්නේ කොම්බුව සහ හල්කිරි. කොම්බුව සහ හල්කිරි. ඒකෙදී විශේෂත්වයක් තියෙනවා. මේ කොම්බුව සහ හල් කිරීම කියන සංකේත දෙකම දෙමළ එකම කොම්බුවක් ඇතුලේ තමයි තියෙන්නේ. ඒකට කියන්නේ ඉරට්ටේ කොම්බු කියලා. මේ කොම්බුව ඇතුලේ තමයි මේ හල් කිරීමත් තියෙන්නේ. කොම්බුව සහ හල් කිරීම කියන සංකේත දෙකම තියෙන්නේ මේක තුල. ඒක නිසා දෙමළ භාෂාවේ අකුරු කොම්බු දාලා හල් කරන්නේ නැහැ. කොම්බු දාලා හල් කරන්නේ නැහැ. ඒක නිසා මේ කොම්බුවත් එක්ක තියෙන හල් අකුර මේ කොම්බුව ඇතුළේම තමයි හල් අකුර තියෙන්නේ. ඒක ඔයගොල්ලන් දැක ගන්න පුළුවන් සිංහල අකුරේ කොම්බුව දාලා හල් කරලා තියෙනවනේ.
දෙමළපුර එහෙම නැහැ. මේක විශේෂයි. ඊළඟට අයි කියන ස්වරය නියෝජනය කරන්නේ කොම්පු දෙක. කොම්පු දෙක සුලියක් විදිහට තමයි දෙමළ භාෂාවේ භාවිත කරන්නේ. ඒකට කියන්නේ සංගිලි කොම්පු කියලා. මේ විදිහට දෙමළපුර ප්‍රයෝජනවා. අයි අපි වෙන වෙනදනවා. දෙමළපුර සුලියක් ආකාර තමයි කොම්පු දෙක. ඊළඟට ඕ කියන ශබ්දය ඕ. ඕ කියන ශබ්දය නියෝජනය කරන්නේ කොම්බුව සහ ඇලපිල්ල අපර දෙපැත්තට එනවා බලන්න බලා ගන්න පුළුවන් ඔට්‍රේ කොම්බු ආරව් එතන ඕ ශබ්දයේදී ඉරට්ටේ කොම්බු මත්‍රම් ආරව් මේ සංකේත දෙක අපර දෙපැත්තට එනවා යනෝ මේ ඕ බලන්න මෙතනදී දෙමළ භාෂාවේ කොම්බු දාන ඇලපිල්ල හල් කරන්නේ ඇලපිල්ල හල් කරන්නේ ඇලපිල හල් කරොත් ඉර් කියන ශබ්දය වෙනස් වෙනස් වෙනවා ඉර් අපරට වෙනවා මාරු වෙනවා ඉර් අපරට මාරු වෙන නිසා ඒක වෙනස් කරන්නේ ශබ්දේ මේ විදිහට මේක අපි අඳුරා ගන්න ඕන ඇලපිල හල් කරන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕන ඇත්තටම නමුත් දෙමළ භාෂාවේ එහෙම නොවුනට සිංහල භාෂාවේ ඇලපිල හල් කරනවා ඊට අවු ශබ්දය කියනකොට අවු භාවිතා වෙන්නේ සංකේත තමයි කොම්බුව ගායන කිත්ත කියන එක අපි සිංහලෙන් ගත්තොත් දෙවලෙන් නම් ඔට්‍රේ කොම්බු ගායන කිත්තර කියන්නේ කොම්බුල කරම් කියලා කොම්බුල කරම් නැත්නම් කොම්බුලානා කියනවා හරි මේක අපුර දෙපැත්තට දානවා එතකොට තමයි ඒකේ අවු ශබ්දය එන්නේ සිංහල භාෂාවේ කව් මේ කොම්බුලානා මේ ලයන් එකට භාවිත කරන නිසා තමයි කොම්බුලානා කියලා කියන්නේ ව්‍යංජන අකුරක් සඳහාත් භාවිත කරනවා මේක ලයන් ලයන් සඳහාත් භාවිත කරන ව්‍යංජන අකුරක් විදිහට ඒ වගේම ගායන කිත්තරත් භාවිත කරනවා මේ අනුව මේ දෙමළ භාෂාවේ පින්නම් පිළිබඳව මෙතනදී පුතාලට සම්පූර්ණේ අවබෝධයක් ගන්න පුළුවන් මේ වගුව අධ්‍යයනය කිරීම තුලින් දැන් පුතාලට බලා ගන්න පුළුවන් ස්වර සහ ව්‍යංජන එකතු වෙලා හැදෙන ස්වර ආරෝපණය වූ ව්‍යංජන අක්ෂර මෙතනදී ස්වර අකුරු 12ත් එක්ක ව්‍යංජන අකුරු 18 මිශ්‍ර වෙලා හැදෙනවා පිල්ලම් සහිත අකුරු 216ක් ඒ 216ට මූලික අක්ෂර 30 එකතු වෙනවා එතකොට 216 30 246 වෙනවා 246ට එකතු වෙනවා අර ආයදෙලු අර මුල්ලෙමදී යක්ෂරේ මම කරනවා ඊළඟට ඒක ගැන පොඩි හැඳින්වීමක් කරනවා මේක වර්තමානයේ වචනවල බහුල වශයෙන් භාවිත වෙන අකුරක් නෙමෙයි ආයද ලුත්තු කියන එක ආයද අක්ෂරය කියලා කියන්නේ ඒක නිසා ඒක මම කොහොමත් ඔයගලන්ට කරනවා ඊළඟ වතාවෙදී වීඩියෝ එකකින් ඒක ගැන හඳුන්වනවා ඉතින් මේ සියලුම අක්ෂර ටික තමයි උන්ට මෙතනදී දැකින් ලැබෙන්නේ මේකට කියන්නේ දීර්ඝ ක්‍රමය තමිල් නෙඩුංගණක්කු කියලා කියනවා. තමිල් නෙඩුංගණක්කු කියලා තමයි මේකට හඳුන්වන්නේ. මෙතනදී උදාහරණ බලා ගන්න පුළුවන් සියලුම අකුරු ටික අයන්න මිශ්‍ර වූ ආයන්න මිශ්‍ර වූ යන්න ඊයන්න උ උ ඒ අයි ඔ ඔව් කියන මේ ශබ්ද නැත්නම් ස්වර මිශ්‍ර වූ ව්‍යංජන අකුරු පිල්ලම් සහිතව මෙතන නිරීක්ෂණය කරන්න. මේ විදිහට අධ්‍යයනය කරන්න හොඳේ අවධානය. එතකොට පුතාලට මේක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හරි පුතේ ඊළඟට මම පුතාලට කියලා දෙන්න යන්නේ විශේෂිත වූ පාඩම් කොටස. එතන ඔයගලන්ට මේ දිස් වෙනවා ස්ක්‍රීන් එකේ. දෙමළ හොඩියේ විවිධ ශබ්ද දෙන අකුරු. මේ වගේ අකුරු 6ක් තියෙනවා දෙමළ අක්ෂර මාලා. අපි දැන් බලමු මොකක්ද කියලා ඒක. දෙමළ හොඩියේ වල්ලිනම් අක්ෂර. මේ අක්ෂර හයට කියන්නේ වල්ලිනම් අක්ෂරයි. වල්ලිනම් කියලා. අක්ෂර හය ස්වර මිශ්‍ර වීමේදී එහි මූලික ශබ්දයට අමතරව තවත් ශබ්ද එකතු වෙනවා. හරි. ඒ කියන්නේ ඒකේ මූලික ශබ්ද වලට අමතරව තමයි මේ ශබ්ද එකතු වෙන්නේ. මූලික ශබ්දයට තියෙන්නේ ඕනෑම අවස්ථාවක මූලික ශබ්දය බලා ගන්න පුළුවන් පුතාලට හල් අකුර. හල් වුණාට පස්සේ තමයි අකුරේ මූලික ශබ්දය උගලට බලා ගන්න පුළුවන්.
හල් අකුරක මූලික ශබ්දය තමයි ඒ අකුරට අදාළ මූලික ශබ්දය. එතනදී ඒ අකුරට අදාළ මූලික ශබ්දයට අමතරව මෙන්න මේ අකුරු හයට විතරක් තවත් ශබ්ද එකතු වෙනවා. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. අපි බලමු මොනවාද මේ අකුරු කියලා. මේ තියෙන්නේ අකුරු හය. කච්චට තප්පට කච්චට තප්පට. රතු පාටින් දක්වලා තියෙන මුදාට ඒ අකුරු වල තියෙන මූලික ශබ්දය. මූලික ශබ්දය තමයි රතු පාටින් උඩට පෙන්වලා තියෙන්නේ. ඊට පසුව තියෙන්නේ ඒ අකුරු වලට ස්වර මිශ්‍ර වීමේදී එකතු වෙන අමතර ශබ්ද. ඒක තමයි දෙවි විශේෂ වෙන්නේ. එතකොට මේ මූලික ශබ්දයට අමතරව තමයි මේ ස්වර මිශ්‍ර වීමේදී මේ ශබ්ද එකතු වෙන්නේ. කයන්නේ ක ක පොදුවේ මම අයන්නේ කියන ස්වරය මිශ්‍ර කරලා මතරට පෙන්වලා දෙනවා. අයන්නේ මිශ්‍ර නාම අපුරේ හල් අපුර හල් අවස්ථාව විතරනේ අයින් වෙන්නේ. එතකොට ක ක වලට අමතරව ද හ කියන ශබ්ද දෙකක් තියෙනවා මේ ස්වර මිශ්‍ර වීමේදී විතරයි අමතර ශබ්ද එන්නේ. එතකොට ච ච අකුරට ජ ස කියන අමතර ශබ්ද දෙකක් තියෙනවා. ඊට ට ට අකුරට ඩ කියන අමතර ශබ්දයක් තියෙනවා. ත අකුරට ද කියලා අමතර ශබ්දයක් තියෙනවා. බ අකුරට බ කියලා අමතර ශබ්දයක් තියෙනවා. ඊට ට අකුර ර යන්නේ උච්චාරණය නෙමෙයි. මෙන්න මේ විදිහට මේ අකුරු හයට එහි මූලික ශබ්දයට අමතරව තවත් ශබ්ද එකතු වෙනවා. ස්වර මිශ්‍ර වීමේදී හොඳට මතක තියා ගන්න ඕනේ ඒක. ස්වර මිශ්‍ර වීමේදී තමයි එහෙම වෙන්නේ. එහෙම නැතුව හල් ලබුරු අවස්ථාවේදී එහෙම නැත්නම් ව්‍යංජන අවස්ථාවේදී නෙමෙයි. ඊවන ව්‍යංජන අවස්ථාවේදී දෙන්නේ ඒක එකම එක ශබ්දයයි තියෙන්නේ. ඕනම ව්‍යංජනයකට තියෙන්නේ එක ශබ්දයයි. ඒ ශබ්දය තමයි ඒ අකුරේ මූලික ශබ්දය. බලන්න. දැන් අපි බලන්නේ වැදගත් කාරණාවක් ගැන තමයි අපි දැන් බලන්නේ. සාකච්ඡා කරන්නේ මේ අකුරු මේ නැත්නම් මේ ශබ්ද වචනයක යෙදුනට පස්සේ වචනයක යෙදීමේදී මේ ශබ්ද වෙනස් වෙන්නේ මොන මොන තැන්වලද කියලා තමයි අපි දැන් ඊළඟට බලන්නේ. ඊළඟ අපි මේ පාඩමත් එක්ක සම්බන්ධ නේටිව් එකෙන් පුදාට පැහැදිලි කරන්නේ මම අර ශබ්ද වෙනස් වෙන අකුරු හය මොන මොන වචනවල මොන මොන තැන්වල යෙදුනමද ශබ්ද වෙනස් වෙන්නේ නැත්නම් ඒ විවිධ ශබ්ද ඇති කරන්නේ කියලා. අපි දැන් ඒක බලමු. ක දෙමළ ඕඩියේ ක අක්ෂරය ශබ්ද තුනකින් උච්චාරණය කරනවා. ඒ තමයි ක ග හ. අපි දැන් බලමු ක ශබ්දය දෙන්නේ කොතනද කියලා. වචනයක දිප්ත වීමේදී දෙමළ ඕඩියේ තියෙන ඔට්ට අකුරු දෙකක් අල්ටයර් දෙකක් ඒ අල්ටයර් දෙකෙන් පස්සේ ක අකුරය දෙනවා නම් ක ශබ්දයෙන් උච්චාරණය උදාහරණ වලට කවලේ ඕලි උරල් උදාහරණ විදිහට අපිට බලන්න පුළුවන්. යන උදාහරණ මේ වලින් පුතාලට ඒක තව තවත් තහවුරු කරගන්න පුළුවන්. කවලේ බලන්න මුල් අකුරට යෙදෙනකොට ක ශබ්දයි. කවලේ ක කෝලි ක ශබ්දයක් තියෙන කෝල් පුරල් මුලට යෙදෙනකොට ක ශබ්ද. ඒ වගේම වචනයක දිප්ත වෙනකොට දිප්ත වෙන උදාහරණ ටික තමයි මේ. දිප්ත වෙනවා කියලා කියන්නේ එම අකුරේම හල් අකුරත් එක්ක මෙන්න මේ ආකාරයේ තීම දිප්ත ස්වරූපයේ යෙදෙනවා කියලා අපි හඳුන්වනවා. ඉලක්කම් අක්කා පාක්කු මෙන්න මේ විදිහට දිප්ත ස්වරූපයේ යෙදෙන කොටත් ක ශබ්දයයි. ඊළඟට ඉට් අකුරු වලින් පසුව වෙක්කම් පොරුක්කල් කට්කල් පට්කල්
මෙන්න උට්ටපුර දෙකේ පස්සේ හයන්න යෙදුනා නම් එතනදී ක ශබ්දයේ උච්චාරණය වෙනවා. යනු මේ උදාහරණ වලින් පුතාලට ඒක කවුරුටත් පැහැදිලි කරගන්න අවබෝධ කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟ. ඊළඟ ශබ්දය. ක ශබ්දේ හරි. ඊළඟ බලමු ග ශබ්දේ තියෙන කොටස. මෙන්න මේ අකුරු තුනේ පස්සේ ං ං ං යන හල් අක්ෂර වලින් පසුව ක අකුරේ යෙදේ නම් ග ශබ්දයෙන් උච්චාරණය වෙනවා. ඊට උදාහරණ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ග ශබ්දයට උදාහරණ. අරංගම් ං අකුරෙන් පස්සේ නැත්නම් බින්දුවෙන් පස්සේ ක ක ග වෙනවා. ක අකුර ග වෙනවා. අරංගම් මංගෙයි වංගි මේ මේ අනු තලට මේක අධ්‍යයනය කරන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ මූන්ද සුලි සුලි තුනේ යන්න යන පස්සෙත් හයන්න ග වෙනවා. උදාහරණම් එන්ගල් කන්ගල් ආන්ගල් යනවේ. ඊළඟට රෙන්ඩු සුලි යන්න යන පස්සෙත් හයන්න ග වෙනවා. ඊට උදාහරණ තමයි මේ ඔකල දකින්නේ මාන්ගල් නාන්ගු මීන්ගල් මාන්ගල් නාන්ගු මීන්ගල් සෙත් ග ශබ්දයෙන් තමයි උච්චාරණය වෙන්නේ. ඊළඟට අපි හයන්නට තියෙන තවත් ශබ්දයක් තමයි හ ශබ්දය. හ ශබ්දයේ එන දැන් බලමු. ඊයත අවස්ථා හැර, ඒ කියන්නේ දැන් සඳහන් කරපු අවස්ථා දෙක හැර යම් වචනයක පළමු අක්ෂරයෙන් පසුව හෝ ඊ ඉර් ල් ඊ යන අක්ෂර වලින් පසුව ක අකුරේ දුනේ දෙමළ කයන්න දෙනවා හ ශබ්දයෙන් උච්චාරණය වෙනවා. පළමු උදාහරණ මෙදින මුල අකුරෙන් පසුව කාහම් බලන්න මුලට තියෙන මේ අකුරමයි මුල අකුරෙන් පස්සේ දෙන්නේ. මේ මුලට තියෙන නිසා කා වෙනවා එක ක වෙනවා මුලවර පස්සේ ද හ වෙනවා කාහ දැන් පත්තිරි හේයි වහුප්පු වාල්හ වාල්හ අවර්හල් ඉර අපරෙන් පස්සේ ඊට කලින් තිබුණේ ඉල් අපරෙන් පස්සේ ඊට කායිහල් ඊ අපරෙන් පස්සේ කාල්හල් ඉල් අපරෙන් පස්සේ අලහාහ මාර්ගලි මේ උදාහරණ මගින් ඔයගලන්ට තව දුරටත් එය තවරු කරගන්න පුළුවන්. ඊළඟ අංක දෙක ච අකුර ච අකුර ශබ්ද තුනකින් උච්චාරණය වෙනවා. ඉතින් මේ ශබ්ද තුන ච ජ ස යම් වචනයක ද්විත්ව වීමේදී ඩබල් එල වීමේදී ට යන හල් අකුර වලින් පසු වේදී මේ දෙමළ ච අක්ෂරය ච ශබ්දයෙන් උච්චාරණය ච ශබ්ද උදාහරණ මෙදීනේ දිත් වෙන අවස්ථා අච්චම් පච්චෛ අච්චු අච්චාරු කියන අවස්ථා වචන හතරේ දිත් ස්වරූපයක් තමයි වෙන්නේ. ඊළඟට දෙන උට අපරේන අවසන් වෙන අවස්ථා පච්චනම් උට අපරේන පසුව යෙදෙන අවස්ථා ච පච්චනං මුයච්චි විරුච්චම් තිරාච්චයි කියන උදාහරණ වලින් උගලට ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට පුතේ ජ අකුර ජ ශබ්දයෙන් උච්චාරණය වෙනවා. එහෙම වෙන්නේ දෙබල හොඩියේ තියෙන මේ ඉංජ් කියන අකුරට පසු යෙදුනා. උදාහරණ බලන්න. කංජම් කංජි කුංජු කාංචන sorry sanjana 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 kelawana wenna nama kara sanjana sanjana kunjal konjam panju me aakarayata apde etana me panju nenju ඉංජි කොංජු යන්නෙන් ඉංජ අකුරෙන් පස්සේ
යෙදෙන අවස්ථා බලා ගන්න පුළුවන්. බලමු. පංජම්, කංජි, කුංජු, සංජාන, උංජල්, කොංජම්, පංජු, නෙංජු, ඉංජි, කුංජු. නැතරට ඉංජමරෙන් පස්සේ ජ ශබ්දයෙන් තමයි ජ අකුර උච්චාරණය වෙන්නේ. ඉහත අවස්ථා දෙක හැර ජම් වචනයක මුලට මැදට හෝ අගට අකුරේ දෙනවනම් ස ශබ්දයෙන් උච්චාරණය වෙනවා. උදාහරණ සමයම්, සෙරුප්පු, සේවල් මුල අකුරට දෙන අවස්ථා. තව දෙකක් ගන්න පුළුවන්. සුහ, සූර්යයන්. එතන මුල අකුරේ පසු දෙන අවස්ථා. ආසනම්, විවසයි, විසුවාසම්, සුරුසුරුප්පු, විසේඩම් යන වචන වලින් ඔබලට බලා ගන්න පුළුවන්. අකට දෙන අවස්ථා කිපයක්. ආසෙයි, පසු, පසි, ආසි, ඉසෙයි කියන නාම පදවල අකට දෙලා තින්නේ. ඒකටත් ස ශබ්ද. හරි, දෙකම හරි. අකට දෙමළ හොඩියේ ඩ ඩ ශබ්ද දෙකකින් උච්චාරණය. ඊළඟට යම් වචනයක දිත්ව වීමකින් තොරව තනිව යෙදෙනවා නම් ඩ ශබ්දයෙන් උච්චාරණය වෙනවා. උදාහරණම් විඩයම්, කණ්ණාඩි, මඩමඩ, කඩේ, ආඩිපාඩි. ආඩිපාඩි. ඒ උච්චාරණය වැරදිත්තේ ඒක උච්චාරණය නෙමෙයි තියෙන්නේ ආඩිපාඩි කියලා හදාගෙන ඉන්නවනම් වරින් වරත් නෙමෙයි ඒ දෙකම වැරදි එකේ එකයි කරගන්න ඕනේ. ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ ආඩි පාඩි කියලා කියන්නේ. චනෙන්නවන ආඩි පාඩි. හරි. මේ හයිලයිට් කරලා තියෙන දෙකම වැරදි. ආඩි පාඩි. දැන් උච්චාරණය වෙන්න ඕනේ. ඒකේ තේරුම තමයි නටා ගයා කියන. නටා ගයා. පූර්ව ක්‍රියා දෙක. නටා ගයා. ඒකේ දෙකක් නෑ. ඊළඟට නිමල හොඩිය ත අක්ෂරය ශබ්ද දෙකකින් උච්චාරණය කරනවා. ඒ තමයි තද. යම් වචනයක මුලට දිට්ඨවීමේදී යන ස්ථානවල අක්ෂරය දෙනම් ත අකුරේ දෙනම් ත ශබ්දයෙන් උච්චාරණය කරනවා. උදාහරණ තරම් මුලට එදෙන අවස්ථාව. තරම්, තාමදම්, තිරාච්චෙයි, තීමෙයි, තුයරම්. දිට්ඨවේ එදෙන අවස්ථාව. ඩබල් ලලා එදෙන අවස්ථාව. සත්තම්, විත්‍යාසම්, එලුත්තුකල්, පත්තාම්, වාසික්තෝ. දිට්ඨේ දෙන අවස්ථා උදාහරණ. ඊළඟට යම් වචනයක මුල් අකුරෙන් පසුව හෝ උන්ද් යන හල් උන් අකුරෙන් පස්සේ ත අකුරේ දෙනවනම් ද ශබ්දයෙන් උච්චාරණය. උදාහරණ බලමු. මෙතනින් මුල් අකුරෙන් පසුව මුලින්ම මාදම්, කදිරෙයි, කදෙයි. ඊළඟට තියෙනවා අල් නැන්ඩි පස්සේ පන්දම්, පන්දි, සන්දේ, පන්දු. ඒ ආකාරයට තමයි තයන්න ද ශබ්ද වෙන්නේ මුල අකුරෙන් පස්සේ සහ මේ ඉන් අකුරෙන් පස්සේ. නේද? ප අකුර. ප අකුර ශබ්ද දෙකකින් උච්චාරණය. ඒ තමයි ප බ. ජම් වචනයක මුලට දිට්ඨවි හෝ උට්ටු කියන හල්ලකු දෙකෙන් පස්සේ ප්‍රය යදනනා ප්‍රය ශබ්දයෙන් උච්චාරණය කරනවා. මේ මුලට යදෙන අවස්ථාව. පළහෙයි, පාටු, පිරාණි, පීර් කංගායි, උදල්වි කියන අවස්ථාවල මැද මේ පළමු අකුරක් විදිහට යදෙනවා. මේ දෙන්නේ ඊළඟට ප්‍රය යදෙන අවස්ථාව දිත් වෙනකොට ඩබල් වෙලා යදෙනකොට අප්පල්, අප්පා, අප්පෙල්, උප්පු, එපොලු. මේ අවස්ථාවල දිත් වෙලා යදෙන. එතකොට ප්‍රය ශබ්දයි. අනිත් ප්‍රය ශබ්දය යදෙන අවස්ථාව තමයි ඉට්ට පුරෙන් පසු යදෙන අවස්ථාව.
කට්පනේ කට්පෙක්කින්ද්‍රෙන් කට්පුදන් කියන අවස්ථාව. ඊළඟට බ අපර බ වෙන්නේ මෙන්න මේ අකුරු තුනේ පස්සේ වචනයක යෙදුණා. ම් න් න් යන අකුරුලි පස්සේ වචනයක යෙදුණා නම් බ ශබ්දයෙන් උච්චාරණය කරනවා. උදාහරණම් අයිඹද, තම්බි, පාම්බු, කම්බර් මේ ආදියට අල්මයින් පස්සේ යෙදුණා වචන. ඒ වගේම අල් නයින් න් පස්සේ මූණ සුලි අල් නයින් න් පස්සේ සුලි තුනේ අල් නයින් න් පස්සේ යෙදුණාම බ බ වෙනවා. නන්බන්, එන්බද, කාන්බෝර්, පන්බු කියන අවස්ථ. ඊළඟට ඉරණ්ඩ සුලි අල් නයින් න් පස්සේ ප බ වෙනවා. අන්බු, එන් ඔන්බද, අන්බින්, ඉන්බ ආදී වශයෙන්. හරි. ඊළඟට 6 වෙනි අවස්ථාව ගත්තොත් 6 වෙනි අකුර සම්බන්ධයෙන් ට්‍ර අකුර ශබ්ද තුනකින් උච්චාරණය වෙනවා. හරි. ඒ තමයි අල්ටයන මිස්ටර් ර කාරක ශබ්ද. ට්‍ර ට්‍රා ට්‍රි ට්‍රි ට්‍රු ට්‍රු ට්‍රේ ට්‍රේ ට්‍රයි ට්‍ර ට්‍රෝ ට්‍රව් යන්න. ඊට අමතරව ර ශබ්දෙන් උච්චාරණය වෙනවා. ර රා රි රි රු රු රේ රේ ප්‍රයි රෝ රෝ රව්. ඉත දැඩි ශබ්දයකින් උච්චාරණය වෙනවා රයන්. ඊළඟට අල්ටයන මිස්ටර් ර කාරක ශබ්ද වලින් උච්චාරණය වෙනවා. මෙන්න මේ ආකාරය. ඩ්‍ර ඩ්‍රා ඩ්‍රි ඩ්‍රි ඩු ඩු ඩෙ ඩෙ ඩ්‍රයි ඩු ඩ්‍රෝ ඩ්‍රව්. ජන්මින් චාන. අපි දැන් බලමු මුලින්ම ට්‍ර ශබ්දේ අල්ටයන මිස්ටර් ර කාරක ශබ්දයෙන් උච්චාරණය වෙන වචන. මුට්‍රම් මුට්‍රම් කාට්‍රාඩි වෙට්‍රි කාට්‍රු මුට්‍රම් කාට්‍රාඩි වෙට්‍රි කාට්‍රු. ඊට ර අකුර වචනයක අල්නයන් පසු යෙදුණා. මෙන්න මේ ඉරණ්ඩ සුලි අල්නයන් உதாரணம் உதாரணம் பறவை அறிவு ஆறாம் ஆறு எனவே இது தனி வேதன கொட்ட கல்லப்புற காவனத்து தரி வேதன கொட்ட ஏ அகுரட ர சப்தில மென்ன மீ ஆகாரயட்ட வள்ளினம் அக்ஷர 6 வச்சரேக ஏதீமேதி சப்த வினஸ்ன ஆகாரக தல அவோத கர கண்ணோன ஏ அனுவ கியவன்ன லியன்ன உணந்து வென்ன தே மேகின் பாஸ் குலாம் புதாரட வச்சன கியவன்ன கெட்டக கஹ கியவல හොඳට වචන උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ අභ්‍යාසය දිගින් දිගටම කරන්න එතකොට ඔයාලට ඉබේම කියවීම හදා ගන්න පුළුවන්. එහෙනම් අடுத்த වීඩියෝවுக்கு நாங்கள் சந்திப்போம். போயிட்டு வாங்க சந்திப்போம்.